ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ සත්‍ය පුද්ගලයා කියලා දෙයක් නොමැතිනම් බඩගින්න පිපාසයේ කටුවක් ඇනුණු විට වේදනාව දැනෙන්නේ කාටද? සැබවීම මම කියා සත්වයේක් නොමැතිනම් රාගේ ද්වේෂේ මෝහේ ඇතිවන්නේ කාටද? එයින් ඇතිවන අකුසලයන් විපාක දෙන්නේ කොහොමද? මේ මෝඩ ප්‍රශ්නයක් නම් මාහට සමාව දෙන සීක්වා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් පින් ස්වාමින් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා. පින්වත්නි, ඕක මෝඩ ප්‍රශ්නයක් නෙමෙයි, නුවණැති ප්‍රශ්නයක්, ප්‍රඥාවන්ත ප්‍රශ්නයක්, ප්‍රඥා ගෝචර ප්‍රශ්නයක්. ඒක එහෙම කියන්නේ මේ හින්දා, මොකද මෙතන මම කියා කෙනේ සත්‍යයේ පුද්ගලී කියලා කෙනෙක් නොමැති නම් රාගී දූසේ මොහේ ඇතිවෙන්නේ කාටදෝම කියලා ඇහුවහම ඒ කෙනා නාම ධර්ම ගැන කිසිවක් දන්නේ නැහැනේ, රූප ධර්ම ගැන කිසිවක් දන්නේ නැහැ. එතකොට ස්ථීරවම ඉන්න මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. ඒ කෙනා මව කුසට පැමිණෙනකොට තලතිල් පැහැට තියෙන ලී පාටටවත් හැරලා නැහැ. ඒ මවගේ ඒ ගර්භාෂයේදී මව අනුභව කළ ආහාරයේ පෙකන වැලවස්සේ ලැබෙමින් වැඩෙමින් හැදෙමින් ඒ ආහාරජ හේතුව, ඒ වගේම චිත්තජ හේතුව, ඒ මව ගැබේදී උණුසුම හේතුව, ඒ වගේ උණුසුමින් පැසවමින් කර්මජ හේතුව, ඔය හේතුන්ගෙන් ඇතිවන රූප පරම්පරා රූපයේ ආයු කාලයත් ඒ රූප පරම්පරාව ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැතුව අඛණ්ඩවම පවතින විදිහත්, ඒ වගේම නාම පරම්පරාව චක්කු විඥානයේ ඇතිවන හිත, සෝත විඥානයේ ඇතිවන හිතේ චිත්ත වීති, ඒ සිත්වල ඇතිවන වේත්නා සංඥා සංකාරියෝ, මේ විදිහට නාම රූප ධර්ම ගැන නොවැටහීමයි මෙතන තියෙන්නේ. ඒ නිසා නාම රූප ධර්ම ඔබට ඉගෙන ගන්න කියලා අපිට කියන්න වෙනවා. අපි ඔය ඇත්තන්ට කියනවා නාම රූප ධර්ම දැනගන්න කියලා. එතකොට නාම රූප ධර්ම ගැන දැනගත්තට පස්සේ ඔබට පේනවා මේවා ඇවිල්ලා සිත් අතිවිශාල පරම්පරාවක්. ඒ හැම හිතකම වේදනා සංඥා සංකාර වේදනවා. එතකොට චෛතසික මේ සිත් පරම්පරා වගේම තමයි රූපත් පරම්පරාවක්. මෙතනදී බඩගින්න කිව්වහම කටුවක් දැන්නහම ඒකේ වේතනාව, ඒක දැනෙන්නේ ස්ථීරව ඉන්න කෙනෙත් නෙමෙයි, පරම්පරාවක් වූ නාම රූප ධර්මවලම ඒ සිස්ස භාවයට, ඒ චිත්තචෛසිකයන්ට, ඒ වැඩපිළිවෙලට නාම රූප ධර්මවලටමයි, ඒ ඇතිවන හිත්වලටම අනාගත විපාක උපදවන්නක් පුළුවන්, දිගු සංසර පවත්වන්නක් පුළුවන්. මේවා නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා තේරුම් ගන්නට ඕන. නාම රූප ධර්ම ගැන හොඳට ඉගෙන ගන්න, දැනගන්න. මේක මෝඩ ප්‍රශ්නයක් නෙමෙයි, මේක නුවණැති ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ සැබෑ පිළිතුර දැනගන්න හැකියාව ලැබුණේ. ඔය වගේ ප්‍රශ්න තව තවත් දිගින් දිගටම අහලා හරි මේ නාම රූප ධර්ම ගැන තේරුම් ගන්නට උත්සාහවන්ත වෙන්න. මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාපටිපාටියක්, මේවා ක්‍රියා රාශීන් ගොඩක් බව තේරුම් ගන්නට ඕනෑ.